අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ස්වාධීන කොමිෂන් සභා ආගිය අතක් නැති රටේ ජනාධිපති කොමිසමේ පස් දෙනා රටේ ජනතාවගේ භාෂණයේ නිදහස සත්‍ය අසත්‍ය භාවයේ සෙවීම නැති වුණු අලියා මැටි හට්ටියක් තුල සෙවීම වගේ කියලා අද ටෙලිවැකියෙන් දූෂිත සහ අසාර්ථක පාලකීන් තාක්ෂණයට බයයි ඒ නිසා තමයි සමාජ මාධ්‍ය පාලනය කරන්න හදන්නේ අනුර ටර්නින් පොයින්ට් එකට කියයි දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද අප ලියන්නේ 374 වැනි ටෙලිවැකිය. මේ මොහොත වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රමුඛ පිරිසක් විවිධ මර්ධනකාරී අනපනත් හඳුන්වා දීමේ දැඩි උත්සාහයකදී සිටින බවක් දක්නට ලැබෙනවා නේද? එකක් තමයි අර ප්‍රතිත්‍රස්ත පනත. දැන් එදා සමාජයෙන් එල්ල වුණු දැඩි බලපෑම නිසා අඩියක් පස්සට ගන්නට ආණ්ඩුවට සිද්ධ වුණානේ. දැන් හැබැයි ඒකම මේ යලිත්වරක් වෙනත් වටේකින් ගේන්න හදනවා. හොඳේ ඔය දෙවෙනි උත්සාහය තමයි මේ මාර්ගගත ක්‍රමවල ඒ කියන්නේ මේ ඔන්ලයින් සේෆ්ටි ඒකේ සුරක්ෂිත භාවය කියලා ඔය ගහලා තියෙන අලුත් ගැසට්ටුව. දැන් බැලූ බැල්මට මේ එකක්වත් හොඳේ මේ එකක්වත් රටේ ජනතාවගේ ආරක්ෂාවට යහපතට ගත්ත හෝ ගන්ට හදන තීන්දුව తీරන නෙවෙයි. රටේ ජනතාවගෙන් එල්ල වෙන්න පුළුවන් යම් යම් විරෝධතාවයන් මර්ධනය කරගන්ට දරන පෙර සූදානම් වීමක් ලෙස තමයි ඉතා පැහැදිලිව පේන්න තියෙන්නේ. දැන් වර්තමානයේ ප්‍රධාන මාධ්‍ය ධාරාවන් අභිබවා යමින් සමහර කාරණාවලදී සමාජ මාධ්‍ය ඉතා විශාල මෙහෙවරක යෙදෙන බව පිළිගන්නටම ඕනේ. සමහර ප්‍රධාන මේ මාධ්‍ය ධාරාවේ කතා කරන්නේ නැති මාතෘකාවලට සමාජ මාධ්‍ය ඇතුලේ අද අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සමාජ මාධ්‍යයේ පණිවිඩයට ආණ්ඩුව කොහොමත් බයයි. හොඳේ ඒ නිසා අර මේ නංගි පෙන්නලා අක්ක කසාද බන්දලා දෙන්න දරන උත්සාහයක් ලෙස තමයි මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය කියලා ගහලා තියෙන ගැසට්ටුව හඳුන්වලා දෙන්න පුළුවන්. හොඳේ ඉතාලම පරිස්සමින් මේ පිටු 59ක විතර ගැසට්ටුව කියවන විට පේන්න තියෙනවා මේක එක්තරා විදිහකින් කිව්වොත් අර මේ සාපරාදී අපහාස නීතිය යලිත් ගෙන එන්න දරන උත්සාහයක් කියලා. සාපරාදී අපහාස නීතිය වෙන වටේකින් ගේන්න හදන උත්සාහයක් කියලා. ඔය සාපරාදී අපහාස නීතිය ඉවත් කරන්න මැදිහත් වුණු පුද්ගලයාත් මේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහමයි. හොඳේ අද ජනාධිපති ලෙස ඔහු යලිත් ඒ තීන්දුව රිවර්ස් කරන්න හදනවා. හරිය රිවර්ස් කරන්න හදනවා. මේ නව ගැසට්ටුව මේ තියෙන දේවල් ඒ විදිහටම මේ නව ගැසට්ටුවේ තියෙන දේවල් ඒ විදිහටම සම්මත වුණොත් අන්තර්ජාල සේවා සපේන ආයතනත් මේ රට දාලා යාවි. මේ රට තුල ඉඳීවි කියලා හිතන්න අමාරුයි. හොඳේ විශේෂයෙන්ම මේ ගැසට්ටුව ඇතුලේ එක් කාරණයක් හරි පැහැදිලි. මොකක්ද? මේ එන්ට යන්නේ ජනාධිපතිගේ රූකඩ කොමිසමක්. හොඳේ ජනාධිපති කියන විදිහට නටන කොමිසමක්. හරිය අවුරුදු 1 සිට අවුරුදු 20ක් දක්වා හිර දඬුවම් දෙන්න පුළුවන් පනතක් මේ. හොඳයි අපි මෙහෙම හිතමුකෝ. ඇත්තටම ඔය අන්තර්ජාලයේ ඇතුලේ අමූලික ගල් පැලෙන බොරුවක් සමාජගත වුණා කියලා සමාජගත කළා කියලා නේද? ඒක හිතාමතා සැලසුම් සහගතවම කළා කියලා. දැන් ඒ වගේ වර්ධකට අපි හිතමු මේ අලුත් පනත යටතේ අවුරුදු 5ක් හරි 10ක් හරි 20ක් හරි හිරේ දානවා කියලා. හරිද? දැන් ඉතින් එහෙමනම් ඔය 225 ඇතුලේ මොන තරම් බේගල් බොරු කියන අය ඉන්නවද? ඈ මොන තරම් මිනිසුන්ට අපහාස කරන අය ඉන්නවද? මොන තරම් තම තමන්ට අපහාස කරගන්න අවස්ථා තියෙනවද නේද? ඒ ඔක්කොම කරන්නේ කොහොමද? පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලානේ නේද? ඈ බොරු අසත්‍ය අපහාසවලට හිරේ දානවා නම් මුලින්ම පටන් ගන්නට වෙන්නේ දියවන්නාවෙන්. හොඳේ දියවන්නාවෙන් මොන තරම් වැදගත් මාතෘකා වුණත් බලන්න අන්තිමට ඉවර වෙන විදිහ එක්කෝ බල්ලෝ බූරුවෝ මූසලියෝ පෙරේතයෝ යක්කු කුම්භාණ්ඩයෝ නේද? වහපිය කටබොල නේද? ඔය වගේ වචන වලින් නේද ඉවර වෙන්නේ? එහෙමනම් ඉතින් ඔය ඔක්කොම අසභ්‍ය ප්‍රකාශන ඈ ඒ ඔක්කොම යටතර දාලි වෙරලා හිරේදාන්ට වෙන්නේ ඉස්සෙල්ලා මේ උන්දලවනේ නේද? ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කතාවක් තියෙනවා
තියෙනවානේ. ආන් ඒ නිසා මේ ඔන්ලයින් පනත ඇත්තටම ගේන්ට හදන්නේ භාෂණයේ නිදහස මර්ධනය කරන්න. මේක වක්‍ර උත්සාහයක්. හොඳේ ජනාධිපති පත් කරන සභාපතිගෙන් යුත් කොමිසමකට බලය ලැබෙනවා. සත්‍ය අසත්‍ය තීරණය කරන්න. හොඳේ සත්‍ය අසත්‍ය තීරණය කිරීමේ අයිතිය ජනාධිපතිගේ ගෝලීන් පස් දෙනෙකුට බාර දුන්නාම ඈ ඉතින් ඕක ජනාධිපතිගම තීරණයක් තමයි අන්තිමට එන්නේ. ඔබ දැක්කනේ ස්වාධීන කියලා නම තිබ්බ මැතිවරණ කොමිසමට වෙච්චි දේ ඡන්දේ තියෙනවද නැද්ද කියලා අන්තිමට තීරණය කළේ කවුද? ස්වාධීන මැතිවරණ කොමිසමද? නැහැනේ නේද? පුංචි හේවලට ආගියතක් නැතිවෙන්න සිද්ධ වුණා නේද? ජනාධිපතිමනේ තීන්දුව ගත්තේ. ආ ඡන්දේ නැහැ. ඒ වගේමයි නේද අර මහජන උපයෝගිතා කොමිසම විදුලි බලය වැඩි කරන්න දෙන්නේ නැහැ. ඒකේ බලය තියෙන්නේ අපේ අතේ කොමිසමට තමයි බලය තියෙන්නේ කී කී හිටපු ජනක රත්නායකට වෙච්ච දේ නේද? අන්තිමට සභාපති කමකුත් නැහැ ආගියතකුත් ඇතුව ගියා නේද? දැන් කවුද අවසන් බලවතා? ජනාධිපති. මොන කොමිසම පත් කළත් අවසන් තීරණය ජනපති අතේ. හරිද? ඔය සෙල්ලමට තමයි ගරු අධිකරණ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තු ගෙනල්ලා ඒගොල්ලන්ටත් මේ සෙල්ලමම දාලා පෙන්නන්නට හැදුවේ. හොඳේද? මොකද මේ රටේ අගවිනිසුරුතුමියව දොට්ට දාපු විදිහ අමතකද? ඈ ඒක අමතක නම් පුදුමයිනේ. එදා ඔය පාර්ලිමේන්තුව රටේ අගවිනිසුරුවරියව මොනතරම් නින්දාවට පත් කළාද? පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා නේද? දැන් එහෙම රටේ ආයේ ඉතින් මේ ඔය ඔන්ලයින් අදහස් ප්‍රකාශනයේ පාලනය කිරීමේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ භාෂණයේ නිදහස මේ ආණ්ඩුවට එරෙහිව ඉදිරියට එන එක වළක්ව ගන්නට දරන උත්සාහය බලාපොරොත්තුව. ඒකට තමයි මේ සැලසුම එන්නේ. අලුත් පනත් කෙටුම්පති උවමනාව ඒකයි. ජනාධිපති පත් කරන කොමිසමක් රටේ සුවහසක් අන්තර්ජාලය භාවිත කරන මිනිස්සු කියන කරන දේවල් සත්‍යද අසත්‍යද කියලා ඈ හොයලා හිරදඬුවම් දෙන එක සම්මත වෙනකම් බලා ඉන්නවද ඔබ? නැත්නම් ඊට එරෙහිව සටන් වදිනවද කියන එක අපි වහා වහා තීරණය කළ යුතු බව අද ටෙලිවැකි ඔබට අවධාරණය කරනවා. දූෂිත සහ අසමත් පාලකයින් නව තාක්ෂණයට බිහිතියක් දක්වන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. වත්මන් ජනාධිපතිවරයාද එම බිහිතියෙන් පෙළෙන බවයි සියත ටර්නිං පොයින්ට් වැඩසටහනට එක්වමින් ඔහු ප්‍රකාශ කළේ. රජය මේකට පාවිච්චි කරනවා මේ මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය ගැන වූ ගැසට් නිවේදනය ලෙස සිංහලට පරිවර්තනය කරලා හරි අපූර්ව වචනයක් දීලා තියෙනවා. නමුත් මේක සාමාන්‍ය වචනයට ගන්නකොට මේක ඔන්ලයින් සෝෂල් මීඩියා වලට කිසියම් හෝ රෙස්ට්‍රික්ෂන් එකක් දාන්න කිසියම් හෝ සීමා පනවන්න කටයුතු කිරීමක් විදිහට බොහෝ පාර්ශ්ව හඳුන්වනවා. ඇත්තටම ආණ්ඩුව මේ කරන්නට හදන්නේ කුමක්ද මෙහි යටි අරමුණ? ලංකාවේ විශේෂම ගත පහුගේ කාලේ වංචා දූෂණ පිළිබඳ සාකච්ඡාව ප්‍රබල වෙන්න මේ සමාජ මාධ්‍ය බලපෑම. ඒ වගේ දේශපාලකයන් ආණ්ඩු විසින් හදන් තිබුණු මහා ප්‍රතිරූප බොල් ප්‍රතිරූප බවට සමාජ මාධ්‍ය ජාලය පත් කරනවා. පහුගේ අරගලයේදී අපි බැලුවොත් ඒ අරගල විශාලම කාර්යභාරයක් මම හිතනවා සමාජයට පණිවිඩගෙන යාමේදී, සමාජ සංවිධානය කිරීමේදී, සමාජ අරගලයට කැඳවීමේදී සමාජ මාධ්‍ය විශාල කාර්යභාරයක් කරා. එනිසා පාලකයන්ට මෙම සමාජ මාධ්‍ය පිළිබඳ තියෙන්නේ අහිතකර බලපෑම. නමුත් වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණීමේ මේ සිද්ධාන්තය සිද්ධ වෙන්නේ අරගලයේ අරහානේ. ඒතකොට අරගලයේ ජයග්‍රහණයක් හරහා තමයි ඔහු ජනාධිපති වෙන්නේ. ඒතකොට සමාජ මාධ්‍ය එතන විශාල කාර්යභාරයක් කරා නම් ඔහුට තියෙන්නේ සමාජ මාධ්‍යට සැලකීමනේ. ඔව්. නමුත් අරගලයේ අතුරු ප්‍රතිඵලයක් හැටියට ඔහු බලයට ආවට අරගලයේ අරමුණු ඔහු ඉටු කරන්නේ නැහැ. දැන් ගත්තොත් අරගලයේ තිබුණු අරමුණු සහ රනිල් වික්‍රමසිංහේ අරමුණු ප්‍රතිපක්ෂයි. එකිනෙකට ගැටෙනවා. එනිසා ඔහුට ඒක මැඩ පවත්වන්න ඕන. එනිසා සමාජ ක්‍රියාකාරීත්වයෙන්ගේ බෙල්ලට කඩුවක් තියලා තියෙන හැම කෙනාගේම. ලංකාවේ ඩී.බි. විජේතුංගේ හැර අනෙක් හැම ජනාධිපති ධුරයට පත් වෙනකොටම හරි හෝ වැරදි ඒ ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් 50%ට වඩා වැඩියෙන් අනුමැතියක් තිබුණා. දැන් රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත් වෙනකොට තියෙන අනුමැතිය මොකද්ද? පාර්ලිමේන්තු 134ක අනුමැතිය. වෙන අනුමැතියක් නෑ. එනිසා ඔහුගේ ඔළුව ඇතුළේ හැම වෙලාවම හොල්මන් කරනවා තමන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද, ජනතාවගේ පිළිගැනීමට භාජනය කර ලද ජනවරමකින් ආපු ජනාධිපතිවරයෙක් නෙවෙයි. එනිසා මම හිතන කොට උදේ හැරෙනකොටත් මේක මතක් වෙනවා, රැට නිින්දට යනකොටත් මේක මතක් වෙනවා. එනිසා යම් සැලකිය යුතු ප්‍රමාණකින් ඔහු සමාජයට ජනතාවට බිය නායකයෙකුට තමයි කටයුතු කරන්නේ. එනිසා රනිල් වික්‍රමසිංහ ඔළුවේ නිරන්තරයෙන් ජනතාවගේ කැමැත්ත නොමැතිවීමේ බිය හොල්මන් කරමින් තියෙනවා. ඒක තමයි යා ප්‍රතිසස්ත පනත හරහා කලින් ඔබට මතකද මාධ්‍ය මර්ධනය කිරීම සඳහා පනත විකාශන අධිකාරී පනත හරහා දැන් මේ සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා පනත හරහා මේ කරන්නේ තමන් ජනතාවට නිරන්තරයෙන් බය නායකයෙක්. එනිසා බිය නායකයෙක් හැම වෙලාවම කල්පනා කරන්නේ නීති හරහා
මර්ධන අනපනතරා තමන්ගේ බලය තහවුරු කරන ජනාධිපතිවරයාගේ ඉලක්කය ගත්තොත් අපි තාක්ෂණයෙන් ඉස්සරහට යන්න ඕනේ. අපි මේ ඩිජිටල් ලෝකයක් අපි හදන්න ඕනේ. AI තාක්ෂණය සෑම දියුණු තාක්ෂණයක්ම අපි අරගෙන ඉදිරියට යන්න ඕනේ. සමාජ මාධ්‍ය භාවිතා කරන්න ඕනේ කියන කාරණේ සඳහන් කරමින් මේ විදිහට සීමා පැනවීම හරහා අපේ රටට ඒ තුලින් යහපතක් අත්වෙයිද? දූෂිත පාලකයන්ට අසාර්ථක පාලකයන්ට තාක්ෂණයේ බාධාවක්. දැන් ගත්තොත් ඔය සමහර අප්‍රිකාන් රටවල් වල මර්ධනකාරී ගෝත්‍රික පාලකයෝ හැදිනවනේ. ඒ පාලකයන් තාක්ෂණයට බයයි. රනිල් වික්‍රමසිංහත් එහෙමයි දෙන්නේ. වංචනිකයා, දූෂිතයා, අපරාධකාරයා, අසාර්ථක නායකයා තාක්ෂණයට බයයි. එහෙනම් රනිල් වික්‍රමසිංහ මොන්නම් වැටි වලින් තාක්ෂණේ කතා කරත් ඔහු තාක්ෂණයට බය නායකයෙක්. ඒ පුතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.